මගේ නම ආර්ය ජයවිද. මම වෘත්තියෙන් මරලත් ගණක අධිකාරීවරයෙක්. මම මේ වෘත්තිය අවුරුදු 40ක් ඉදී ඉඳලා තියෙනවා. ඒ නිසා මට මේ ලංකාවේ ව්‍යාපාර සහ ජාත්‍යන්තර ව්‍යාපාර ගැන ඒවා ක්‍රියාකාරීත්වය ගැන සැලකිලිමත් අවබෝධයක් තියෙනවා. ඒ වගේම ඊට පෙර අවුරුදු 15ක් 20ක් නොඑක් ආකාරයේ සමාජ ක්‍රියාකාරීත්වයේ ඉදී ඉඳලා තියෙනවා. ඒ නිසා සමේ සමාජයේ මේ නොඑක් ස්තරවල ප්‍රතිවේගයේ හද ගැස්ම නාඩි වැඩනට මම දන්නවා. ඒ නිසා මම හිතනවා අද මේ රටට වෙලා තියෙන ප්‍රශ්නේ මේ අර්බුදයේ මේ අගාධයේ වැටලා තියෙන කාරණාව ගැන ඒක දිගපළල ගැන ඒකෙන් ගොඩ එන්න කොහොමද කියන එක ගැන කරුණු ටිකක් කියන්න මට පළපුරුද්දක් හැකියාවක් දැනීමක් තියෙනවා කියලා මම හිතනවා. අපි පළමුවෙන්ම බැලුවොත් මේ අද වැටලා තියෙන අගාධය ගැන මම හිතන්නේ ඒක නුඟක් විස්තර කියන්න අවශ්‍ය නැහැ. මේ රටේ ඉන්න ඉහළම කොටුව ඉන්න කෙනා ඉඳලා අන්තිම පල්ලෙහා මට්ටමේ ඉන්න මේ 22 කෝටි 20 ලක්ෂයක් හැම පුද්ගලයාම ගෑනු පිරිමි බාල වයස හැම එක්කෙනාම මේ අගාධයේ පීඩාවට පත් වෙලා තියෙන නොයෙක් නොයෙක් ආකාරයෙන්. ඒ නිසා අපි ඒ ගැන හුඟක් විස්තර කියන්න අවශ්‍ය නැහැ. නමුත් කෙටියෙන් යමක් සඳහන් කරනවා නම් අපිට දැන් රැකියා මාර්ග අහිමි වෙලා තියෙනවා විශාල වශයෙන්. එහෙම නැත්නම් රැකියාවට යන උදවියගෙනුත් සෑහෙන කුස්සකට සම්පූර්ණ වැටපල බෙන්නේ නැහැ. මොකද මේ ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වය අඩපණ වෙලා තියෙන නිසා. සමහරලාට ලැබෙන වැටුපෙන් 50යි 30යි ලැබෙන තැනුත් තියෙනවා. හුඟක් දෙනකොට රැකියා අහිමි වෙලා තියෙනවා. ඒ වගේම බඩුමිල විශාල වශයෙන් ඉහළට ගිහිල්ලා තියෙනවා. දැන් බඩුමිල මානින දර්ශකය ගත්තොත් කොළඹ පාරිභෝගිකකින් ගිහිල්ල දර්ශකය 1922 ජනවාරි මාසේ වගේ තිබුණ 138 දර්ශකය දැන් ඇවිල්ලා තියෙනවා 243ට. ඒ වගේ බඩුමිල විශාල වශයෙන් වැඩි වෙලා ඒකේ පීඩාව මුගක් අයට දැනෙනවා. ඉස්කෝලවල ළමින්ගේ බඩුමුට්ටි ටික අරන් දෙන්න පොත්පත් ටික අරන් දෙන්න දෙමාපියන්ට ආදායමක් බදි. ඒ වගේ විශාල ප්‍රශ්න ඇති වෙලා තියෙනවා අපේ මේ අර්බුදේ. දැන් ඒ ගැන හුඟක් විතර කියන්නේ නැතුව දැන් කවුරුත් දන්න නිසා අපි බලමු මේ අර්බුදය මේ ආණ්ඩුව රජයක් කරේ දෙන්න යන විසඳුම මොනවද කියලා. අපි දන්නවා අපේ විදේශ විනිමය අනුපාතය ඩොලර් එකකට දෙන රුපියල් ගාන 2022 මාර්තු වල තිබුණා 198 රුපියල් 202 යන මට්ටමට තිබුණා. දැන් ඒක ගිහිල්ලා තියෙනවා 371ට. ඒක ටික ටික වැඩි වෙලා 202 ඉඳලා 230ට ගියා ඔක්තෝබර් වල ගියා වෘත්තේ. ඊට පස්සේ 280ට ගියා. දැන් ඇවිල්ලා තියෙනවා 371ට. 371ට ආවේ මේ ගියා වෘත්තේ ඔක්තෝබර් වල. ඉදා ඉඳලා 371 තියෙනවා. මෙහෙම මිල ඉහළ යනකොට වෙන්නේ ඩොලර් එක ඉහළට යනකොට අපි ආනයනය කරන හැම බාණ්ඩ එකම මිල වැඩි වෙනවා. ඒ වගේම ආනයනය කරන අමුද්‍රව්‍ය හදන නිෂ්පාදන වල මිල වැඩි වෙනවා. ඒ නිසා දැන් විශාල මිල වැඩිවීමක් ඇති වෙලා තියෙනවා. දැන් මේ මිල වැඩිවීම ඇති වෙලා තියෙනවා, රැකියා හිමිලා තියෙනවා, ආදායම් පල්ලෙ හැවැල්ලා තියෙනවා, මිනිසුන්ට ජීවත් වීමේ විශාල අමාරුවට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ ඒට සමාන්තරව නොඑක් අරගල ඇති වුණා. ගෝල්ෆේස් අරගලේ රටේ මුගක් ප්‍රසිද්ධයි. ඊට පස්සේ දේශපාලන වෙනස්කම් වුණා. ජනාධිපතිවරයෙක් කොටියෙන් බැහැලා පලා යන සත්තර සැලැස්සුවා. අගමැති කෙනෙක් අස් වුණා, කැබිනට් එක අස් වුණා. අලුත් චාල වෙනස්කම් ටිකක් වුණා දේශපාලන ක්ෂේත්‍රයේ. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. මොකද ආර්ථික අතිවාරම හෙල්ලෙනකොට ඒ මත ගොඩනැගිලා තියෙන දේශපාලන අතිවාරම හෙල්ලෙන එක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. මොකද ආර්ථිකයේ පදනමට තමයි සමාජයේ සංස්කෘතිය දේශපාලනය ඔක්කොම ගොඩනැගිලා තියෙන්නේ. දැන් මේ තරම් මහා විශාල චංචල භාවයකට මේ රට පත් වුණාම දේශපාලන වෙනස්කම් තුනට පස්සේ අපි ප්‍රකාශයට පත් කළ අපේ ආණ්ඩුව අපි අරන් තියෙන ණය ගෙවන්න බෑ, අපි බංකොලොත් කියලා. ඒක බරපතල ප්‍රකාශයක්. රටක් බංකොලොත් වුණා කියලා ප්‍රකාශපත් කළා තියෙනවා. දැන් බලමු අපි ඉතාම කෙටියෙන් මොකද්ද මේ රජය දෙන්න යන විසඳුම. ප්‍රධාන වශයෙන් විසඳුමක් තමයි IMF එකේ ණයක් ඉල්ලගෙන පිටිපස්සෙන් යනවා. දැන් මාස ගණනාවක් ඉඳලා දිනමක් වාන දීලා තියෙනවා. හෙට හම්බ වෙනවා, අනිද්දා හම්බ වෙනවා කියලා ඒ දින දිහා බලා දින ගණන් කර කර අපි ඉන්නවා. මොකද්ද මේ හම්බ වෙන ණය ප්‍රමාණය ඩොලර් බිලියන 2.9ක්. 2.9 හම්බෙන්නේ අවුරුදු 4කට. එතකොට දල වශයෙන් හම්බෙන්නේ අවුරුද්දකට ඩොලර් මිලියන 750යි. දැන් අපිට මේ අගාධයට වැටෙන්න හේතු විවරණය කරලා බලනවා නම් කෙනෙකුට පේනවා අපි මේ වැටීමට තුඩුදුන ප්‍රධානම කාරණය තමයි අපේ දරා ගන්න බැරි තරම් ගත ණය. ණය වීම වැරදක් නෙමෙයි. ණය ගැන තරකමක් නැහැ. ගෙවන්න බලාගෙන ඒකෙන් යමක් හම්බ කරන්න බලාගෙන. නමුත් එහෙම නැතුව ගත්ත විශාල ණය කන්දරාව නිසා අපි මේ අගාධයට වැටීමට සිදු වෙන එක හේතුවක්. දැන් අපි ආයෙත් යන්නේ මේ ණය හොයාගෙන. IMF එකෙන් ජාත්‍යන්තර අර මුදලෙන් ඩොලර් බිලියන 2.9ක්. තව මේ පහුගිය දවස්වල පත්‍රවල ප්‍රකාශ කරලා තිබුණා
තවත් ඩොලර් බිලියන ගන්න යනවා කියලා පහක් මේ IMF එකෙන් තුනක් ඊට පස්සේ තවත් ඩොලර් බිලියන පහක් ඒක ඔක්කොම ඩොලර් බිලියන 8යි ඊළඟ බලාපොරොත්තු වෙනවා අපේ සම්පත් විකුණලා තව ඩොලර් බිලියන තුනක් ගන්න. ඒක ඔක්කොම ඩොලර් බිලියන 11ක්. තුනක් අපේ සම්පත් විකුණනවා අපේ අයිතිවාසිකම අපි උරුමය විකුණලා ගන්නවා ඩොලර් බිලියන තුනක් අනිත් 8ම 9. ඉතින් 9 පහතර වැටෙන්නේ නැහැ. නයිම්ම තමයි දැන් මේ අපි පිට නයි තමයි පටවන්නේ. ඊළඟට ආන්දෝලනාත්මකව තත්වයකටපත් වෙච්ච අනිත් විසඳුම තමයි බදු වැඩි කරන්න යන එක. බදු වැඩි මේ මට්ටම මෙච්චර විශාල ප්‍රමාණයක් වැඩි කරන්න උනේ බදු විශාල වශයෙන් වැඩි කිරීමක් තමයි මේ යෝජනා කරලා තියෙන්නේ. කවකදාකවත් මේ රටේ ඉතිහාසයේ මේ තරම් ශීඝ්‍ර ලෙස බදු වැඩි කිරීමට යෝජනාවක් ආවේ නැහැ. දැන් මේක 2019 අග කාලේදී 2020 ජනවාරි වලදී මේ රටේ බදු අනුපාතය විශාල වශයෙන් අඩු කළා. ඒකට හේතුව ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව. ඒකට සාමාන්‍යයෙන් කියන බලන් බදු කප්පාදුව කියලා. ඒකෙන් රටට අහිමි වෙච්ච ආදායම් ප්‍රමාණය රුපියල් බිලියන 10 බිලියන එකක් කියන්නේ 600ක් 800ක් අතර ප්‍රමාණයක්. ඒ තරම් විශාල වශයෙන් ආදායම් අහිමි කරගෙන දැන් එකපාරට මේ ටික හම්බ කරන්න යනවා. රජයේ කියනවා රජයේ පඩි ගෙව ගන්න සල්ලි නැහැ. අඩිය ගෙවන්න දෙතුන් පාරකට කියලා දැන් පහුගිය දවස්වල කියලා තිබුණා. ඒ වගේම කියන්න බලා කියනවා දැන් මේ ඡන්දයක් වෙන ඡන්දෙට සල්ලි නැහැ කියලා. සල්ලි නැති එක කී කියා ඉන්නවා නම් රජය එහෙනම් කොහොත් රටේ මිනිස්සුද කොහොම සල්ලි තියෙන්නේ. රජයට සල්ලි නැහැ. නමුත් මිනිසුන්ට කියනවා විශාල බදුවන ප්‍රමාණයකින් කවදාවත් නැති විදිහට බදු වැඩි කරනවා. දැන් අපේ රටේ අපනයන කර්මාන්තයෙන් බදු ගත්තේ 114ක්. ඒ කියන්නේ ලාභයෙන් 114ක්. දැන් දෙනවා 130ක්. දෙගුණයටත් වැඩි. ඒකට මේ තරම් විශාල ප්‍රමාණයකට බදවන ප්‍රමාණය වැඩි කරාම රජයටත් සල්ලි නැත්තම් රජය කටනා කරන්න කොහොමද මිනිස්සු අතේ ව්‍යාපාර අතේ සල්ලි තියෙනවා කියලා. ව්‍යාපාර වල සල්ලි එන්නත් මිනිස්සු අතර සල්ලි එන්නේ. ඒ වගේම අපනයන කර්මාන්තයේ ඉස්සරහට යන්න නම් අපිට අපනයන කරන්න පුළුවන් වෙන්න. අපි කවද අපනයන වෙනදකොට යුරෝපයේ ඇමරිකාව ප්‍රධාන වශයෙන්. දැන් මේ රටවල් ඔක්කොගෙම අවපාතයක තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මේ බදු වැඩි කිරීම එක විසඳුමක් IMF එකෙන් ණය ගන්න යන එක තව විසඳුමක් මේ ආණ්ඩුවේ. අනිත් එක තමයි ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රයිවටයිසේෂන් එකට රීස්ට්‍රක්චරින් කියනවා. නමුත් මේක අරමුණ වෙන්නේ පෞද්ගලික කර්මය. දැන් මේක අපිට විසඳුමක් වෙනවා කියන ප්‍රශ්න අපි විශේෂයෙන්ම බලන්න අවශ්‍ය වෙනවා. මේක විසඳුමක් වෙන්නේ කොහොමද වෙනවද වෙන්නේ නම් කොහොමද කියලා. දැන් පාඩු ලබන ආයතන නිකම් පෞද්ගලීකරණය කරලාට වැඩක් වෙන්නේ නැහැ. ඇයි මේ පාඩු ආවේ කියලා බලන්න ඕනේ. ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක කියනවා නම් මේ වැඩි වෙච්ච පිළිවෙයට ගැලපෙන්න මිල වැඩි කරන්න ඊට කලින් බලන්න මිල වැඩි වුණේ කොහොමද මොකක් නිසාද මෙච්චර පිළිවෙයක් ඇති වෙන්නේ ඒ පිළිවෙය වැඩි වෙන හේතුව හොයලා ඒකට ආමන්ත්‍රණය කරනවා වෙනුවට මිල වැඩි කිරීම සාර්ථක විසඳුමක් වෙන්නේ නැහැ අකාර්යක්ෂමතාවය නාස්තිය හොරකම වංචාව මිලට එකතු කිරීම හොඳ ක්‍රමයක් නෙමෙයි ඒකට වෙන්නේ ඒ අකාර්යක්ෂමතාව නාස්තිය වංචාව තව තවත් දිරිගැන් වෙන එක මොකද මිනිසෙකුට ගෙවන්න ලැහැත් කරනවා නම් අපි වංචාවටනේ ගෙවන්නේ අපි ගෙවන්නේ දූෂණයට අපි ගෙවන්නේ වංචාවට එහෙම කරන්නේ දැන් පෞද්ගලීකරණය කරන්න ගියොත් එහෙම රාජ්‍ය ආයතන අලාභ තියෙන ඒවා විශාල වශයෙන් සමුච්චය වෙච්ච අලාභය තියෙන එකත් කවුරුත් පෞද්ගලිකංශයේ ලංකාවේ හෝ පිටරටක ඒ ආයතන ගණන එක සුද්ධ කරලා දෙනවා ඒ කියන්නේ බාර දෙන්න ඕනේ ක්ලීන් බැලන්ස් ෂීට් එකකින් ණයතුරුස් ගෙවලා අලාභ නැති කරලා ක්ලීන් බැලන්ස් ෂීට් එකකින් ඒ වගේම මම කියන්න කැමතියි දැන් බලන්න පෞද්ගලීකරණය කියන වාදය ගැන ආචාර්ය ගාමණී කොරයා කාලයක් ලංකාවේ අපි හිටපු විශිෂ්ට ගණයේ ආර්ථික විද්‍යාඥයෙක් එක්සත් ජාතීන්ගේ අන්ටාර්ට් කියන සමුළුවේ භාණ්ඩ එකම දුරේ දරුවා අවුරුදු 8ක් එක දිගට ඒ කියපු කේමල මට මතකයි දේශපාලන නායකයෝ බලන්න ඕනේ වඩා කාර්යක්ෂම ලාභදායක ගෙන යන්න පුළුවන් පෞද්ගලිකංශයේද රාජ්‍යංශයේද කියන එක නෙමෙයි සමහර පරිසරවල පෞද්ගලිකංශයේ කාර්යක්ෂමයි පරිසරය හොඳ නම් ওই දෙකටම කාර්යක්ෂම වෙන්න පුළුවන්. අපි උදාහරණයක් ඇයිද ගත්තොත් එහෙම මෙතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව. පහුගිය කාලේ දිගටම ඡන්දයක් තිබ්බාම ඒක රාත්‍රියෙන් ඡන්ද ගණන් කරලා ප්‍රතිඵලත් නිකුත් කරනවා. ඉතින් ඒ රජයනේ. ඒ පෞද්ගලිකාචේ නෙමෙයි. රාජ්‍යංශයටත් උවමනා කරන විවිධාන සැලසුවත් කාර්යක්ෂම වෙන්න පුළුවන්. මම මේක උදාහරණයක් පමණක් ගත්තේ. ඒ නිසා මේ විදිහට විචාරාත්මකව බැලුවොත් අපිට පෙනී යන කාරණේ තමයි රජය දැන් දෙන්න යන විසඳුම් වලින් දීර්ඝකාලීන රටට යහපතක් වෙනවා කියන එක ප්‍රශ්නාර්ථයක්. මොනවාද මේ විසඳුම්? IMF නැ පිටපස්සෙන් යන එක, තව තවත් ණය බර පටවා ගන්න යන එක, මේ අගාධයට වැටලා තියෙන එකේදී දරා ගන්න බැරි ප්‍රමාණයක බදු වැඩි කළා තියෙන එක, ඊළඟට මේ ප්‍රතිව්‍යුහගත කිරීම. මේ බදු වැඩි කිරීමේ හානිය
දීර්ඝ කාලීන හානියක් වෙන්නේ. දැන් විශේෂයෙන්ම දැනුගතකම් තියෙන හැකියාවන් තියෙන අංශවල විශේෂයෙන්ම තරුණයින් රටහැර යනවා. අපි මේට මාස ගණනාවරුවුදී දැකපු පොලිම තමයි තෙල් පොලිම, ගෑස් පොලිම දැකපු පොලිම. දැන් පොලිම බලන්න පුළුවන් කොටුවට, කොළඹ කොටුවට ආවොත් මේ රටහැර යාමේ ආගේ පොලිම. විශාල වශයෙන් රටහැර යනවා. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ අංශයේ විශාල පිරිසක් රටහැර යනවා. ඒ අංශය ගෙනියන්න බෑ දැනුවත් උදවිය නැතුව, ස්කිල් අය නැතුව ඒ අංශය ගෙනියන්න බෑ. එතකොට වෙන්නේ අපිට ලැබෙන්න තියෙන විදේශිනමයක් නැති වෙලා යනවා. ඊළඟට අපි බලමු කොහොමද මොනවද මේ අගාධයට වැටීමට හේතු. අපි හේතුත් බලන්න ඕනේ. අපි මේ කරන්නේ චතුරාර්ය සත්‍ය වාගේ. මේ අපි වෙලා තියෙන අගාධය, අගාධයට වැටීමට හේතුව, අගාධයෙන් ගොඩ එන්නේ කොහොමද, අගාධයෙන් ගොඩ එන තැන හැටි ස්වභාව කොහොමද, චතුර් ආර්ථික සත්‍යයන් කියලා තමයි මම ඒකට කියන්නේ. අපි වැටීමට ප්‍රධාන හේතු බැලුවොත් අපිට පේනවා අපි ආර්ථික පස්පව්, හොරකම, බොරුව, වංචාව, නාස්තිය, අල්ලස, ඔය පහ, ඔය පව් පහ අපි දිගටම කරලා තියෙනවා. මෙතෙන්දි මේ මේ මේකේ දෝෂය රජය විතරක් පටවන්න එකත් වැරදි. මේ මේ ආර්ථික පස්පව් වල දෝෂ මේ රටේ හැම එක්කෙනාටම අයිති. නාස්තිය හැමතැනම තියෙනවා. බලන්න දැන් අපි කෑම කනකොට ඔච්චර නාස්ති කරනවාද? කොළඹ බස්නාහිර පළාතේ පමණක් දවසකට අපි යන කෑම ප්‍රමාණය මෙට්‍රික් ටන් 700 ගණනක් කියලා සමීක්ෂණයකින් හෙළි වෙලා තිබුණා. ඒ මිනිස්සු අතින් වෙන නාස්තිය. සමහරලාට ගෙදර ඉඳලා යාර 4-500ක් එහා ඉදින කඩේකට පහින් යන්නේ නැහැ. එක්ක සීවිලර් එක යනවා, මෝටර් සයිකල් යනවා, නැත්නම් කාර් එකක් තියෙන කෙනා කාර් එකක් යනවා. සමහරලාට යන්නේ පාන් ගෙඩියක් ගේන්න. ඒතර ඒතරත් ඉන්දන වීදම් වෙනවා. ඒව ඇත්තටම පහසුව සඳහා කරන්නේ තමන්ගේ. නමුත් එතන තියෙන නාස්තිය. ඒ නාස්තිය පහසු සඳහා එක කළේ මොකද? පෙට්‍රල් එහෙම අපිට අඩු වෙන තිබිච්ච එක. එක අතකින් මේ මිල වැඩිවීම නිසා මේවා පරිභෝජනයේ සීමා වෙනවා. නමුත් ඒක මේ අපිට අගාධයේ ප්‍රතිඵලයක් වශයෙන් වෙච්ච නිසා තමයි අපිට ලොකු බරක් ඇති වෙලා තියෙන්නේ. ඒක ක්‍රමානුකූලව අපි අවුරුදු ගණනාවක් කරගෙන ආව නම් අපිට ඒ බරක් නැතුව රටේ සම්පත් පරිසම් කරගන්න තිබුණා. නාස්තියේ විශාලම කොටසක් තියෙන හැදී. දැන් බලන්න දැන් අවුරුදු ගණනාවක් ඉඳලා අවුරුදු 20ක් විතර ඉඳලා මේ පවත්වනවා ජනාධිපති ජංගම සේවාවල් පවත්වනවා. හැම ජනාධිපතිවරයෙක්ගේ කාට මේක කළා. අන්තිමටම කළේ ගම් සමග පිළිසඳර කියලා අලුත් අලුත් නමක් දෙනවා, පරණකම කරනවා. දැන් ගම්වල ඉන්නවා රාජ්‍ය නිලධාරීන් සේවකයෝ 60,000කට වැඩි. ගම්වල ඉන්නවා එක ගමක ග්‍රාම නිලධාරී කෘපනිස කියලා ඉන්නවා, නොයෙක් නම් වලින් ඉන්නවා. ඊළඟ පළාත් සභා, රාජ්‍ය සභා මන්ත්‍රීවරු ඉන්නවා. ඔය 60,000ක් විතර ඉන්නවා රජයේ ගමක් එක්ක පිළිසඳරයේ දෙන්න. ඒක එහෙම පැත්තක තියෙද්දි අර සුඛෝභෝගී වාහන තරම් කැලෑ පළාත් වල හැමතැනම ගිහිල්ලා ගම්ම සමග පිළිසඳර කියලා කළා. ඊට කලින් ජනාධිපති ජංගම සේවය කියලා කළා. ඔක්කොම පහසුකම් දීලා, ටෙලිෆෝන් දීලා, දුර මේ ඔක්කොම පහසුකම් දීලා කොළඹ කාර්යාලින් ඉඳලා කරන්න බැරි වැඩේ අර ඈත පළාතක කිසිම පහසුකමක් නැති තැනකට ගිහිල්ලා කරන්න හැදුවා. ඒ ඔක්කොම නාස්ති. අවුරුදු 34 කට උඩදී කාට හරි පත්වීමක් දෙන්න ලියුමක් යන තැපෑලේ, තැපැල් දෙපාර්තමේන්තුවේ. පෞද්ගලික කාරණා තැපැල් ලියුම් දුන්නේ මේ කොළඹ තියෙන මන්දිර වලට ගෙනහැල්ලා කෑම බීම දීලා උත්සව පවත්වලා පත්වීම දීපදේ. ඒ ඔක්කොම නාස්ති. ඒ වාගේ නාස්ති. ඊළඟට අපිට පේනවා රාජ්‍ය පාලන මූලධර්ම. දැන් අපිට ගන්න පුළුවන් හොඳම උදාහරණයක් අපේ රටෙම්ම 30,700 ගණන්වල හිටපු අපේ අග්‍රබෝධි රජතුමාගේ කාලෙදී මහවංශයේ සඳහන් වෙලා තියෙනවා. රාජ්‍ය හොඳ මඟ පෙන්වීමක් ගන්න පුළුවන්. මොකද්ද? අස්ථාන ආයෝජනයේ වැළකීම, අයෝග්‍ය සංග්‍රහයන් වැළකීම, සාවද්‍ය පරිභෝජනයෙන් වැළකීම. ඒක තමයි රජතුමාගේ මහවංශයේ සඳහන් වෙන රාජපාලන මූලධර්ම. ඔය තුනම හොඳ රාජපාලනයක කුළුණු කියලා සලකන්න පුළුවන්. ඒ ඔක්කොම කඩාවැද දැම්මා. ආයෝජනය කළේ අස්ථාන ආයෝජන සියරම කරලා තියෙනවා. වැඩි හරියක් කරලා තියෙනවා. අයෝග්‍ය සංග්‍රහය. ඒ කියන්නේ හුඟක් විස්තර මම මේ කෙටි කතාවෙත් කියන්න යන්නේ නැහැ. එක උදාහරණයක් කියනවා නම් අයෝග්‍ය සංග්‍රහයට කැපිපෙනෙන එකක් තමයි මේ සුඛෝභෝගී වාහන, බෙන්ස් කාර් වගේ දේවලුත් පූජා භාණ්ඩ බවට පත් කළා. ඒවා විදේශිනුමෙන් වැය කරලා ගේන ඒවා. ඒවා මහජනයාගේ මුදලින් ගේන ඒවා. ගෙනහන ඩිවරලා ඒවා පූජා භාණ්ඩ කළා. ඉතින් ඒවා බාරගත් පූජක පක්ෂ උදවියත් අනුශාසනා කළා. මේ පින් පමුණුල එක ගත්තා. ඒවා ආයෝග්‍ය සංග්‍රහ. ඒව එක උදාහරණයක්. උදාහරණ අනන්ත තියෙනවා. පත්තර කිව්වන ඇයට මතක ඇති තනතුරු වලට පත් කරලා තියෙන ඒවා, සභාපති වලට පත් කරලා තියෙන ඒවා, දීලා තියෙන තනතුරු, යාන වාහන, වරප්‍රසාද, වරදාන, ඒව සේරම ආයෝග්‍ය සංග්‍රහ. මේ නිසා තමයි අපිට මේ අගාධයට වැටෙන්න ප්‍රධාන හේතුවක්, හේතුකාරක වලින් කීපයක්. දැන් මේකම කතා කර ඉන්නකොට මම හිතන්නේ අපි බලන්න ඕනේ මේ වෙච්ච දේ දන්නවා අපි, වැටලා ඉන්න දුකේ ප්‍රමාණය දන්නවා, ඒකට හේතු තියෙනවා. මේවා හුඟා දුරට විග්‍රහ කරන්න ඕනේ. මේවා විග්‍රහ කරලා මම පොතක් සම්පාදනය කළා. බොරදියෙන් පෑදිදියට වර්තමාන අර්බුදය
ජයගත හැකි මග කියලා. දැන් මේ පොතේ මේ ඔක්කොම විස්තරව සාකච්ඡා කරලා තියෙනවා. දැන් අපි බලන්න ඕන අපිට කොටෙන්න පුළුවන් මාර්ග මොකද්ද? දැන් IMF එකට යන්නෙත් නැත්තම් අපිට ප්‍රධානම කාරණා තමයි අපිට දැන් විදේශ විනිමය ඩොලර් ගෙන්න ගන්න එක. අපිට ඩොලර් ආව අපිට ආනයන අපනයන අතර තියෙන වෙනස අවුරුද්දකට සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 10ක් විතර වෙනවා. ඕක අපි සාමාන්‍යයෙන් තුලනය කරගෙන ආවා, බැලන්ස් කරගෙන ආවා. අපිට විදේශ ශ්‍රමිකයින්ගේ ශ්‍රී ලංකා වාසීන් පිටරට වැඩ කරන අයගේ සාමාන්‍ය වශයෙන් ඩොලර් බිලියන 7ක් වගේ ගානක් අපිට අවුරුද්දකට එමින් තිබුණා. දැන් 19 අගල 20ත් 21ත් ඒකෙන් භාගයක් පමණ ආවේ. දැන් 22 අවුරුද්දේ නොවැම්බර් වෙනක සංඛ්‍යා ලේඛන තියෙනවා මහබැංකු වෙබ්සයිට් එකේ. අපිට හම්බ වෙලා තියෙනවා 7න් භාගයක් වගේ, කියන්නේ 3ක් වගේ තමයි හම්බ වෙලා තියෙන්නේ. මේ උදවිය මුදල් එවන්නේ නැහැ. එවන්නේ නැත්තේ ඊට වඩා කඩදාසි විදිහට එවා ගන්න එක ක්‍රම තියෙන නිසා. නමුත් අපි බලන්න ඕනේ ඒක ගෙන්නගන්නේ කොහොමද කියලා. අපි බලන්න ඕන කෙටි මාර්ග මොනවද, මේවා කෙටි කාලීන විසඳුම් මොනවද කරන්න පුළුවන්. මම එකක් යෝජනා කරන්න කැමතියි. අපිට ඇයි එහෙම එවන්නේ නැත්තේ? අපිට ඩොලර් කලින් අපිට ඩොලර් ලැබුවාම හම්බෙන්නේ ඩොලර් එකට රුපියල් 200ක් විතර. ඒ කාලෙදිම ඒ කියන්නේ පෞර්ය දැන් අවුරුද්දක් විතර උඩදී බැංකු මාර්ගයෙන් ගහම 200යි, කළු කඩ මාර්ගයෙන් එවුවොත් හම්බෙනවා 230 240. දැනුත් ඒ වගේ වෙනසක් තියෙනවා. නමුත් එච්චර බරපතල වෙනසක් නෙමෙයි, නමුත් සුළු වෙනසක් තියෙනවා. ඒ නිසා අපිට කරන්න පුළුවන් දෙයක් තමයි මේ ඩොලර් ලැබෙන ආයට බැංකු එකෙන් හම්බෙන ඩොලර් රුපියල් ගන්නට වඩා තව රුපියල් ගන්නක් අපි දෙනවා ආණ්ඩුවේ අරමුදලක් හදලා. කොහොමද ඒක දෙන්නේ? රුපියල් 25ක් දෙනවා එක ඩොලර් එකට. එතකොට මේ මහන්සිලා දුක් මහන්සිලා හම්බ කරන උදවිය වැඩිපුර රුපියල් 25ක් දෙනවා නම් ඩොලර් එකට 25 මම උදාහරණයක් ඇට ගන්න එක 15 වෙන්න පුළුවන්, 10 වෙන්න පුළුවන්. ඒක දුන්නොත් ඒ මුදල් ටික අපිට එනවා. අපිට රුපියල් අච්චු ගාලා ගෙදුනට කමක් නැහැ. රුපියල් අච්චු ගෑම වරදක් නැහැ පළදායි වැඩකට. මේ නාස්තිකාර වැඩ වලට මේ අච්චු ගෑම තමයි වරදක් වෙන්නේ. උදාහරණයක් කැඩිට කියනවා වැවක වතුර ටික ඇරලා වහන්දු රුපියල් ඇරලා ඒක පිටාර ගන්න දෝර යන්න දීලා නාසික වල තමයි වැරදි. ඒ වැවේ දැන් දොරල් ඇරලා ඒ වතුරෙන් කුඹුරු අස්සද්දලා වී අස්වන්න ගන්න එක වැරද්දක් නැහැ. මුදල් අච්චු ගහලා වැඩක් ගන්න එක වැරද්දක් නැහැ. රටවල් වලට මුදල් අච්චු ගහන්න වෙනවා. ඒක පොදුවේ නියාමයක් නේ, අතු ගන්න ඕනෙම නැහැ කියලා. අපි රුපියල් දීලා වැඩිපුර දැන් මේ රුපියල් දෙන්න පුළුවන් එක ක්‍රමයක් තමයි අපි පෙට්‍රල් වල මිල රුපියල් 25ක් වැඩි කරනවා ලීටරයකට. දැන් පෙට්‍රල් ටික ටික අඩු වෙලා තිනවා ලෝක වෙන දෙවලේ. නමුත් අපි රටේ අපේ රට ගෙනියන්න අපි පෙට්‍රල් පාවිච්චි කරන කාර් එක පාවිච්චි කරන කෙනෙකුට තව රුපියල් 25ක් ලීටරයකට දුන්නට දෙන්න පුළුවන් දෙන්නට කමකුත් නැහැ. දැන් දෙන්නේ සතියකට ලීටර 20යි. තව රුපියල් 25ක් වැඩි වුණොත් සතියකට රුපියල් 500ක් කාර් එක පාවිච්චි කරන කෙනෙකුට යන්නේ. ඒ රුපියල් 500 දුන්නහම ඊට වඩා ලොකු විශාල යහපතක් රටට වෙනවා. ඒ වාගේ අරමුදලක් හදලා මේ පිටරටින් එන ප්‍රේෂණ වැඩි කර ගැනීමට පුළුවන්. ඒ වගේම අපේ පිටරටින් ඉන්න අයක සංඛ්‍යා ලේඛනයක් මේ ආණ්ඩුවේ කොහෙවත් නැහැ. නමුත් දළ වශයෙන් අපි සාකච්ඡා වෙන විදිහට මිලියන් එකක් දසලක්ෂයට වැඩි පිරිසක් ඉන්නවා. මේ උදවියකින් අපිට පුළුවන් ණය අරමුදලක් හදන්න. පරිත්‍යාගයක් වශයෙන් දෙන්න බෑ කාටවත් එච්චර දුක් මහන්සිලා හම්බ කරන සල්ලි. අපි ණය අරමුදලක් හදන්න. ඒ අරමුදලට ගෙන්න ගත්තොත් මේකෙන් අපේ ඩොලර් ප්‍රශ්න විසඳෙනවා. IMF පස්සෙන් යනවා වගේ කොන්දේසි තහංචි වැටෙන්නේ නැහැ. එහෙම අරමුදලක් හදනවා නම් ඒ අරමුදල හදන්න ඕන බාහාරකාර මණ්ඩලයක් ඉන්නවා. දැන් මේ ඉන්න නායකකාරකාදීන් සේරම කිල්ලට අහුවෙලා ඉන්නේ. ඉතින් ඒක කිල්ලට අහුවෙච්ච මිනිස්සු ආරාධනය කරලාට කවුරුත් සල්ලි වන්නේ නැහැ. ඒ නිසා සුජාතභාවයක් තියෙන කණ්ඩායමක් පත් කරලා පාර්ලිමේන්තුවෙන් පත් කරනවා නම් ඒකමතිකව පත් කරමු බාහාරකාර මණ්ඩලයක් ආයතනයක් කළොත් මේ විදිහ අරමුදලක් හදන්න පුළුවන්. අපි ඒ වගේ තැන් මාර්ග වලට යන්න ඕනේ. ඒ වගේම අපි කියන්න ඕන එකක් තමයි දූෂණය, වංචාව, නාහතිය, හොරකම ප්‍රධානම රෝගයක් අපේ ආර්ථිකයේ තියෙන. මේ රෝගයේ අර හැම මස් පිට තියෙන හැම කසනවා වගේ හොරි දානවා වගේ එකක්. ඒක නැති කරලා පමණක්ම ආර්ථිකය හරියන්නේ නැහැ. ඊට වඩා ප්‍රායෝගික ධනාත්මක වැඩපිළිවෙළක් රටේ හැදෙන්න ඕන ආර්ථික වැඩපිළිවෙළක්. හොරකම, දූෂණය, නාහතිය පුළුවන් තරම් අවම කරලා තියෙනවා. විශේෂයෙන්ම යුරෝපීය සහ ඇමරිකාවේ නම් තීරණවලත් විශාල ආර්ථික ප්‍රශ්න තියෙනවා. තීරණවල තියෙන්නේ තීරණවලම ආර්ථික සමහර විද්‍යාඥයන් කියන විදිහට 1% ප්‍රජාතන්ත්‍රවාදයක්. දැන් අපේ තියෙන්නේ 1% ප්‍රජාතන්ත්‍රවාදයක්. ඒ කියන්නේ 1% විසින් 1% සඳහා 1% යහපත් මිනිස්සුර රටක් පාලනය කරගෙන යාම. අපි කලින් දැන් අහලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නිර්වචනයට මිනිසා විසින් මිනිසා උදෙසා මිනිසා පාලනය කිරීම. දැන් මේ මිනිසා කියන තැනට 1% කියලා දාපුවහම දැන් තියෙන තත්ත්වය හොඳට පැහැදිලි වෙනවා. ඒ නිසා හොරකම, වංචාව, නාස්තිය පැන පැන අයින් කරනවා කියන එක කිව්වට විතරක් මදි. ඒක කර යුතුම දෙයක් තමයි. නමුත් ආර්ථික වැඩපිළිවෙළක් තියෙන්න ඕනේ. අපිට තියෙන ප්‍රමාණවත් තරම් සම්පත් මේ රටේ. මොනවාද අපිට තියෙන සම්පත්? මේ අවපාතයක් ආවට
උද්දමනයක් ආවට ගස්වල මල් පිපෙන එක නවත්තන්න බෑ ගස්වල ගෙඩි හැදෙන එක නවත්තන්න බෑ ඒ නිසා අපිට බය වෙන්න දෙයක් නැහැ අපි මේ මේ දුෂ්කරතාවක් තිබුණත් අපිට පුළුවන් මේ කෘෂිකර්මාන්තයෙන් අඩුම ගන්නෙ ලෝක ව්‍යාපාරයවත් අපේ රටේ මහජනයාට අපේ රටේ සියලුම දෙනාට බඩගින්නේ නැති වෙන්න හදන්න පුළුවන් ව්‍යාපාරයවත් උද්දමනයවත් ඒක සිද්ධ වෙනවා ඒ වගේම ඉර පායනවා ඉර බහිනවා අපි රටට විතරක් නෙවෙයි අපි ඔක්කොම වැඩි කරනවා එක්ස්පෝර්ට්ස් වැඩි කරන්න අපනයන් වැඩි කරන්න මේ පරිදි ඉතිපස් කරපු අයවැය දෙකන ප්‍රධාන කතියනේ අපනයන් වැඩි කිරීම 1980 ගණන් ඉඳලම කතා කරන්නේ අපනයන් වැඩි කිරීම ලියනවා කතා කරනවා ප්‍රස්තාර අඳිනවා ඉඩකම් පෙන්නනවා මොකද කරලා දෙන වැඩ පිළිවෙල කලින්ම කරන්න ඕනේ අපිට තියෙන සම්පත් එක අඳුර ගන්න ඕනේ අපිට මම කියන්නේ නැහැ ඔක්කොම මට කියන්නේ යන්නේ නැහැ මේ කාලය තුල ඉරෙලි අපේ සම්පතක් මේ ලෝකේ සමහර රටවල් වලට අවුරුදු මාස 6ක් කරවලේ ඉන්නේ අන්ධකාරයේ ඉන්නේ නෝර්වේ ස්වීඩන් වගේ රටවල්. එතකොට ඒ රටවල් ඉන්න ඇයට පුළුවන් ඒ 6 මාස මෙහෙ ඉඳලා වැඩ කරන්න පුළුවන් බව පෙන්වනා මේ කොරෝනා වසංගතය ආපු නිසා. ඊට පස්සේ ආවා ගෙදර සිට වැඩ කිරීම. ඒ කියන්නේ work from home කියලා. work from home නම් වැඩ කරන තැනයි ගෙදරයි අතර කිලෝමීටර 5ක් තිබුණත් එකයි 5000ක් තිබුණත් එකයි. ඒ නිසා ඒගොල්ලන්ට මෙහෙ ඇවිල්ලා ඉඳ පහසුකම් අපි හදලා දෙනවනම් මේ හෝටල් ක්‍රමයට නෙමෙයි ගයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍ය මිල ගණන් වලට ඒගොල්ලෝ මෙහාට ඇවිල්ලා වැඩ කරගෙන යයි අපිට විදේශින් මේ එනවා ඒ කියන්නේ අපිට ඉරිඩිය විකුණන්න පුළුවන් අපිට ඉර පායන එක නම් තින්නේ නැහැ දමනය වටවපාසය වට ඒ නිසා අපිට ඉරිඩියත් විකුණන්න පුළුවන් ඒ මම මේක පෙන්ලා දුන්නේ සාමාන්‍ය හඳුර ගන්න නැති එක සම්පතක් මේ වාගේ සම්පත් විශාල ප්‍රමාණයක් අපිට තියෙනවා ඒ වාගේම අපිට තියෙන අනික් සම්පත තමයි සීමාව නැතුව තියෙන සම්පත තමයි අපි ඉන්නේ ජනගහනේ දෙකොටි 20 ලක්ෂය අපි මේ තරණ පරිපරි අපි අධ්‍යාපනය සහ සෞඛ්‍යයට ප්‍රධාන තැනක් දෙන්න ඕන අධ්‍යාපනය සහ සෞඛ්‍යයෙන් තමයි මේ තරණ පරිපරි මේ හැදෙන ළමයින්ගේ හැකියාවන් වැඩි දියුණු කරන්න පුළුවන් වැඩි දියුණු කළා මේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න පුළුවන් අපිට දිවිසින් මේ ප්‍රශ්නේ විසඳනවා නම් ඒකට අපනයන් වැඩි කරලා විතරක් හරියන්නේ නැහැ අපි දේශීය ආර්ථිකය මුගක් ඉහළටම ගෙනියන්න ඕන උපතාරණ කැට පිටටින් සල්ලි වෙන කෙනෙක් මෙහෙ ඩොලර් එකක් එවුවාම එයා රුපියල් 200ක් වෙනකොට 300ක් නැත්නම් 400ක් බලාපොරොත්තු වෙන්නේ මෙහෙම බඩු මිල ගණන් යනකොට. එයාට පුළුවන් නම් අපේට 400 රුව ගන්න අපිට මුදල් රුපියල් 200යි රුපියල් 100ට එයා ඩොලර් එකට රුපියල් 3400ක් ඉල්ලන්නේ නැහැ. මොකද එයා දන්නවා එයාට මෙහෙ එයා හම්බ කරලා මේ හැටි වල සල්ලි වලින් එයාගේ ගෙදර උදවියට ඊට වඩා අඩුවකින් ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒ නිසා දේශීය නිෂ්පාදනය වැඩි කිරීමත් අපනයන සඳහා නිෂ්පාදනය වැඩි කිරීමත් නිෂ්පාදන ආර්ථිකයකට යාමත් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ වැඩපිළිවෙළක් අපි විසින් සකස් කරගන්න ඕනේ. දූෂණ හොරකම් වංචාවන ආදී නැති කිරීම අද ප්‍රමුඛත්වය ආරං තියෙන නමුත් ඒ ගැන කතා කර ඉඳීමේ පමණක්ම ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. පහුගිය අපිට වැරදිලා තියෙන තැනක් තමයි 1948 දී අපි හොඳ තැනක හිටියා කියන්නේ. දෙවෙනි තැන හිටියා කියලා ගින්න කුණ දිග ආසියාවේ. ඒක කියන්නේ මේ 1953 52 ඒ කාලේ හිටපු ජනාධිපති අද පසුව ජනාධිපති ඒ කාලේ හිටපු මුදල් ඇමති ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කියලා තියෙන අයවැය කතාවේදී විවිධ ප්‍රමුඛ ආසියාවේ ඒකබුද්ධ ආදායම ඇතින් ලංකාව දෙවෙනි අය කියලා. ඒ කතාව හරි කියන්නේ ඉලක්කම් ටිකක් පෙළට තිබ්බහම ආරෝහණ පිළිවෙලට තිබ්බහම ඒක පරිණියම මොකද දෙවෙනිම මොකද කියන එක හොයාගන්නේ මේ පරිශීස සත්‍ය පාසල තමයි මේ කතා කරන්න පුළුවන් දෙයක්. අපි දෙවෙනියට හිටියට අපේ එහෙම සෞභාග්‍යයක් තිබුණේ නැහැ 948. අපි හිටියේ අන්ත දුක්ඛිත සත්වයක 948. ඒ වාගේම කියනවා නම් 948 ඉඳලා අද වෙනකන් අවුරුදු 74ම නාස්තිකාරය කියලා ඒක සම්පූර්ණ වැරදි කතාවක්. ඒක හොඳක් තිබුණා නරකක් තිබුණා. ඒ කාලේ 65% කාල පිටටින් ගෙනාවා. අපි 2007 වෙනකොට සාහලින් ස්වයං පෝෂිතුණා. ඒ කාලේ බත් කන්න තිබුණේ නැහැ මිනිස්සු නැති වෙන්නේ. නමුත් ඊට පස්සේ ඒක ඉහළ මට්ටමට ආවා. අපේ ආයු කාලය වැඩි වුණා. ඒ වගේ නොඑක් යහපත් දේවල් අවුරුදු 74 වෙලා තියෙනවා. ඒ වගේ කොහොම නොතකයි හැරිලා 74ම ශාපයක් කියන්න යනවනම් ඒක මම හිතන්නේ කුහකකමක් වගේ එකක්. අපි නිදහස අධ්‍යාපනය අපි ඇතිකරගත්ත ඔය 74ට කලින් ඉඳලා අපි ආයු කාලය වැඩි වුණා. දැන් ඒ කාලේ කරපු සමීක්ෂණ ගාක් නෑ හොයාගන්න මම එකක් කියන්නම්. 1935 විතර කරපු සමීක්ෂණයකින් ඩොක්ටර් නිකොලස් කියලා ළමයින්ගේ මේ පෝෂණය ගැන කරපු සමීක්ෂණයකින් හොයාගෙන වාර්තා කරලා තියෙනවා. ඒ වාර්තා මාගව තියෙනවා. බිත්තරයක් කාලා තියෙන මහසුනට සැලයක් බිත්තරයක් ගන්න හම්බෙන්නේ. බිත්තරයක් ගන්න එකත් ලොකු අමාරුකමක්. ඒ තරම් දරිද්‍රතාවක් තුනේ ඒ තරම් දුර්භික්ෂ තත්ත්වයක් තිබුණා. දැන් අද වෙනකොට ඊට මේ අවුරුදු 74දී කුසහරම් දෙපාර්තමේන්තුවෙන් කරලා තියෙන වැඩ නිසා මේ ඒක සුඛෝභෝගී කෑමක් නෙවෙයි බිත්තර කුකුළු මස් සුඛෝභෝගී කෑමක් නොවන තත්ත්වයට ගැහැණලා තියෙනවා. සහල් නිෂ්පාදනය වැඩි කරලා තියෙනවා. ඒ නිසා 74 වසරේදී කරපු මොදේවා තියෙනවා.
ඒක තවත් මල්පල ගන්න එක තමයි අපි කරන්න ඕනේ. මම මේ ඔක්කොගෙම පෙන්වන්න යන්නේ අපිට මේ රට හදා ගන්න දියුණු කරන්න ඕන කන්න ශක්තිය තියෙනවා හැකියාව තියෙනවා මිනිස්සු ඉන්නවා නම් ඔක්කොම අඩපණ වෙලා දැන් තියෙන්නේ. වැඩ කරන මිනිස්සුත් වැඩ කරන්නේ බාගෙට අඩාලෙට. ඔක්කොම පිළිලා තියෙන්නේ. ඒ නිසා විශාල ව්‍යායාමයක් අරගෙන මේ ටික හදලා මේ රට ගොඩනග ගැනීමටත් මේ අර්බුදයෙන් ගොඩ යන්නටත් අපිට පුළුවන් කියන එක තමයි මම කියන්නේ.